जीवित महामग विनयट मंगीरु नीतिय हरियटम औरुदु पहलवे इंदला वासु सुयागेन गोस जल एमति निसा हमु उनुदे महाराष्ट्र कोरोनाविन अमेरिकावत परदाई देशीय प्रवृत्ति अद अलुयम पहादक्वा गेवीगिय पैविसी हतरकट आसन्न कालेकदी बस नैवतुम पोल दुम्रिय स्थान पालु सुसान भूमियन स्थान वल सिदुवन मदुरव्य जावारम संबंधयेन कल वेटलीम वलदी सकरुवन 699 दिनेकु अतरंगुवट गैनीमट हैकी वुणा अपराध कल्लिवलट संबंध वुवन मेन्म मदुरव्य जावारम कल पुद्गलयन रसक्त अतरंगुवट गैन तिबेनवा संविधानात्मक अपराध कल्ली सामाजिक एकुवन कैलुमिंदिकन होत कैवुमाट ताक्षणिक सहाय दुन पुद्गलेकु कडुवेल प्रदेशवेदी अतरंगुवट गेन तिबेनवा विशेष कार्य बलकाय कल वेटलीमकदी मुहु अतरंगुवट गेनुणे अपराध कल्ली वेत नीति विरोधी गिनियावि सह जीव उंड रगनेन लोरिरथवलट विनात वाहन वलिन आरक्षाव सैपयमट सह गिनियावि होमागम प्रदेशये निवसक स्थानगत किरीमट सहाय दक्वु तवत अयकुद नुगेकोडदी अतरंगुवट गेनुणा गिनियावि अपराध कल्ली वलट बेदा दुन तवत पुद्गलेकु तिस्स महाराम प्रदेशयेदी अतरंगुवट गेन तिबेनवा मद्रव्य समग कांतावन तुंदनेकु पोलिस अतरंगुवट गेन तिबेनवा एकांतावक ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මාලිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. ඇයගේ සොහිරුකවන තවත් කාන්තාවක්ද හෙරොයින් ග්‍රෑම් 20ක් සමග මාලිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව වයස අවුරුදු 70ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් මාවා කිලෝ 4ක් සහ කෙරළ ගංජා පැකට් 29ක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කඩුපහර නැමැති අපරාධ කල්ලියේ නායක දනු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සැකකරුවන් සමග කඩු සහ අත් බෝම්බද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කඩුපහර නැමැති බිම අපරාධ කල්ලිය ජනතාව බියවද්දමින් විවිධ අපරාධවල නිරත වී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියටද කඩුපහර එල්ල කිරීමට තත්කර ඇති අතර පොලිසිය සාර්ථක ලෙස මෙහෙයුම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. වවුනියාවේ කල මෙහෙයුමකදී හෙරොයින් සහ කෙරළ ගංජා සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාමඬුව සිදම්බරපුරම් හා තේකවත යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. කෙරළ ගංජා කිලෝ 2ක් හෙරොයින් මිලිග්‍රෑම් 690ක් සහ මුදල්ද සැකකරුවන් ළඟ තිබී සොයාගැනුණා. කොළඹ නගරය තුල පවත්වාගෙන යන නවාතැන් පොළවල් හිමිකරුවන් සහ කළමනාකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම CCTV කැමරා භාවිත යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී උපදෙස් දෙනු ලැබුවා. පාතාල සහ මද්රව්‍ය ක්‍රියාකාරකම් වලට සහාය ලබා දුන් බවට සනාථ වූහොත් අදාළ පුද්ගලයන්ගේ සියලු දේපල රාජසන්තක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මේ අතර මද්රව්‍ය චෝදනා මත අත්අරංගුවට ගෙන සිටි පුද්ගලයෙකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුලදී සිය දිවි හානි කරගෙන තිබෙනවා. මද්රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත කළුතර පොලිසිය මෙම පුද්ගලයා අත්අරංගුවට ගෙන තිබෙන්නේ අද උදෑසනයි. කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි 32 වෙනිදී අත්අරංගුවටගත් මෙම පුද්ගලයා කළුතර උතුර පොලිස් සිරමැදිරියේදී එහි තිබූ පැදුරක පටියක් කපා එය යොදා ගනිමින් සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මද්රව්‍ය වලට තදින් ඇබ්බැහි වී සිටි අය කුදවනවා. මීට පෙර නිවෙස්කොල කෑම 4කට සහ වෙනත් සොරකම් කිහිපයකට අදාළව අධිකරණයේ නඩු 14ක් මුහුට එරෙහිව පවතින බවයි වාර්තා වන්නේ. ඉන් නවයක්ම මද්රව්‍ය සම්බන්ධ නඩු වන බව පොලිසිය පවසනවා.
බෝස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවුවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය පිටුපස ඇත්තේ මද්‍රව්‍ය මාෆියාව බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. මේ වන විට ආහාර වර්ජනයේ දිසිට නිරඳවුවන් 20 දෙනෙකු වන අතර ඊට එක් වූ 25 දෙනෙකු එම වර්ජනයෙන් මේ වන විට ඉවත් වී තිබෙනවා. මේ අතර ආහාර වර්ජනයට කිසිදු නීතිමය හෝ මානුෂීය පදනමක් නැති බවයි මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ. දීර්ඝ කාලයක් පුරා බන්ධනාගාර තුල ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරමට එරෙහි වත්මන් වැඩපිළිවෙල අඩපණ කිරීම මෙම ආහාර වර්ජනයේ යටි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවුවන් 45 දෙනෙකු මෙම ආහාර වර්ජනය ආරම්භ කළා. ඒ රැඳවුවන් හමුවීමට පැමිණෙන ඥාතීන් පරීක්ෂා කිරීම නොකරන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේගොල්ලන් ඉල්ලීම් තමයි බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සෝල්සි කරන්න එපා. බන්ධනාගාරයට ඇතුළත් වෙන නීති ඉක්ම සෝල්සි කරන්න එපා කියනවා. ඊළඟට බන්ධනාගාරෙන්ද දුරකථන උතුම් ලබා ගන්න අවස්ථාව දෙන්න. ඉතින් මේ වගේම තමයි අනෙක් රැඳවියන්ටත් රැකියට අපි රුපියල් 1000යි සම්පත් කරන්න දෙන්නේ විශේෂයෙන් පරිමේයමකට රිමාන්ඩ් එක කරුවන්ට ඒ අවශ්‍ය ආහාර පාන ලබා ගන්න ඒකනම් සම්පාරක්ෂකව දී ගන්න. ඒක ලංකාවට මේකයි මේගොල්ලන්ටත් 1000යි කියන්නේ. එයා ඒගොල්ලෝ ඒක තමයි මෙඩිකල් ලිස්ට් එක. ඔල්ලංගේ ව්‍යාපාර කටයුතු කරගන්න වාඩි කාලා මෙම වර්ජනයට එක්ව සිටින්නේ මද්රව්‍ය ඇතුළු වෙනත් ජාවාරම්වලට සම්බන්ධ රැඳවුවන් පිරිසකුයි. බන්ධනාගාර නීතිය හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් උල්ලංඝනය කර නොමැති පසුබිමක මද්රව්‍ය මැඩලීමට එරෙහි රජයේ වැඩපිළිවෙල වෙනතකට යොමු කිරීම මෙම වර්ජනයේ මුඛ්‍ය අරමුණ වී තිබෙන බවයි නීති විසරදීන් පෙන්වා දෙන්නේ. මෙවැනි දරුණු ගණේ සිරකරුවන් ආහාර වර්ජනයක් කරනවයි කියලා කියන්නේ මේ පිටිපස යම් මාෆියාවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අය මෙතෙක්කල් වින්ද සුඛෝපභෝගී ජීවිත ජංගම දුරකතන ඒ අයට වැඳ නමස්කාර කිරීම ඒ අය ඇතුළේ ඉඳන් මෙහෙව්ව ජාලා සියල්ලම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඒ පිරිසට නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ පිටුපස්සේ ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම ඉල්ලීම් ජාලය. විශේෂයෙන්ම මේගොල්ලෝ බලනවා දැන් මේක ජිනීවාවලට යවන්න. කිසිම හේතුවක් නැතුව ආහාර වර්ජනය කරනවායි කියන්නේ ඒ අය මූලික වශයෙන්ම ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් මේගොල්ලම උල්ලංඝනය කරගන්න. ඒ නිසා එක පැත්තකින් බන්ධනාගාර පනත උල්ලංඝනය වෙලත් නැහැ, රෙගුලාසි උල්ලංඝනයක්වත් නැහැ. ඒ නිසාම ඊට පැහැදිලිවම කියනවා මෙතෙක් කල සිර කුටි තුල දරුණු ගණි අපරාධ කරුවන් කරගෙන ආව මාෆියාවන් ඔක්කොම දැන් නැවතිලා තිනවා. ඒකට ප්‍රතිචක්‍රයක් ලෙස තමයි මේක කරන්නේ. ඒ නිසා මේක කිසිම විදියකට සාධාරණීකරණය කරන්න බෑ. වසර ගණනක් පුරා මද්රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම් මෙරට තුල ක්‍රියාත්මක කෙරුණා. එහෙත් පසුගිය කාලය පුරා දිනෙන් දින ඉහළ ගිය පාතාල ක්‍රියාකාරකම් සහ මද්රව්‍ය ජාවාරම් තුලින් හෙළිුණේ එම වැඩපිළිවෙල යථාර්ථයක් නොවූ බව. ඒ අනුවයි වර්තමාන ජනාධිපතිතුමා හා රජය මද්රව්‍ය සහ පාතාලයට එරෙහි දැඩි තීන්දුව තීරණ ගනු ලැබුවේ. අදවන විට දෛනිකව සිදුවන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම අනුව මද්රව්‍ය හා පාතාලයට එරෙහි සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව නොරහසක්. මෙම ආහාර වර්ජනය පිටුපස පවතින්නේ එම වැඩපිළිවෙල අඩපණ කිරීමේ අරමුණ බව ඉතා පැහැදිලියි. මද්රව්‍ය ජාවාරම් කරුවන් හා පාතාල ක්‍රියාකාරීන් නිසා මෙරට අනාගත තරුණ පරපුර දහස් ගණනින් රටට අහිමි වුණා. දහස් ගණන් දෙමව්පියන්ට මෙන්ම දරුවන්ට බිරින්දෑවරුන්ට මත්කුඩු හා පාතාලය නිසා තම ඥාතීන් අහිමි වුණා. රටක් ලෙස අගාධයට ඇද වැටුණා. මෙසේ ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ ඊට මුළුමනින්ම වගකියුතු පිරිසක් බව නොරහසක්. තරුණ පරපුර විනාශ කරන මද්රව්‍ය හා පාතාල මාපියාවට කිසිදු ඉඩක් නොතබන බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ. සියලු දෙනාගේ ආර්ථිවාසිකම් ආරක්ෂා කරගෙන අපිට වටින්නේ රට, රටේ ආරක්ෂාව, රටේ තරුණ පරපුරේ අනාගතය. ඒ හින්දා එක්කෙනෙකු දෙන්නෙක් විතරක් පිළිබඳව කලකල බලලා අපිට තීරණ තීන්දුව ගන්න බෑ. රට වෙනුවෙන් ඒ අවශ්‍ය තීරණ ටික ගන්නවා. අමාර දේවල් අපිට ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න බෑ. අද වෙන විට ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවුවන් 20 දෙනෙකු පමණයි. හෙට වන විට එය තවත් අඩු විය හැකියි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දහස් ගණනක් දෙමව්පියන්ගේ හා දරුවන්ගේ මෙන්ම බිරින්දෑවරුන්ගේ කඳුලට තිත තියන මද්රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම බිඳ කුදු හෝ අඩු නොකරන මෙන් වගකියුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඉල්ලා සිටින්නේ අයිතීන් ඇත්තේ
මිනිමරුවන්ට හා කුඩ්ඩන්ට නොව මෙරට අනාගත පරපුරට බව අවධාරණය කරමින් නැවත අරඹමු මහමග විනයමයෙන් මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක කරනවා ආරම්භක වැඩසටහන කොළඹ නගරයේ ආශ්‍රිතව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනුයි මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ හෙට සිට ලබන බදාදා තෙක් පෙරවරු 6 සිට පෙරවරු 10 දක්වා පැවැත්වෙනවා. එම නීතිය පිළි නොපදින රියදුරන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාවත පොල්දුව හන්දිය සිට ආයුර්වේද හන්දිය කාසල් පාර හෝටන් පෙදෙස හෝටන් වටරවුම ආනන්ද කුමාරස්වාමි මාවත හා ලිබර්ටි වටරවුම දක්වා මාර්ගය එක් මාර්ගයක් වෙනවා. බේස්ලයින් පාර කැලණිය පාලම සිට හයිලෙවල් පාර හන්දිය දක්වාද හයිලෙවල් පාර අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත තුමුල්ල වටරවුම තර්ස්ටන් පාර මාකස් ප්‍රනාන්දු මාවත පුස්තකාල හන්දිය ආනන්ද කුමාරස්වාමි මාවත මල්පාර හන්දිය හා පිත්තල හන්දිය දක්වා වූ මාර්ගයේද මෙම නීතියට යටත් වෙනවා. ගාලු පාර විලියම් හන්දිය සිට ගාලු මෝදුර වටරවුම ගාලු බැඳ පාර හා NSA වටරවුම දක්වා මාර්ගයේද නීතිය ක්‍රියාත්මක වනු ඇතී. නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වන්නේ දයන්න පිළිබඳ සොයා බැලීමට රථ වාහන පොලිසිය නිරන්තර අධීක්ෂණයකින් කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. මෙම නීතිය සඳහා සහයෝගය දැක්වීම ජනතාවගේද වගකීමක් වන අතර නීති ගරුක රටක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ඉටු කිරීම අපේක්ෂාව බවද පොලිසිය සඳහන් කළා. වෙට්ටු දමමින් මාර්ගය විනයකින් තොරව භාවිත කරන රියදුරුකු වෙනුවට වගකීම් සහගත රියදුරුකු ලෙස රට වෙනුවෙන් ඉටු කිරීමට කාර්යභාරයක් ඔබට තිබෙනවා. රටකට නීතියක් හා විනයක් අවශ්‍යයි කියන අපම එම නීතිය හා විනය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් පොලිසියට පමණක් ඒ සියල්ල කළ හැකි වන්නේ නැහැ. තරාතිරම කුමක්වත් වාහනයක සුක්කානමට අත තබන අප සියලු දෙනා සිතට ගත යුතු දේ නම් තමන් රියදුරුක බව මෙන්ම විනයක් ඇතිව එය පැදවීම අපගේ සාමූහික වගකීමක් වන බවයි. ආත්මార్థයේ මුල් කරගනිමින් තමන්ගේ ගමන නීතිය කඩමින් හෝ ඉක්මනට යාමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ තමන්ටත් දහස් ගණන් ජනතාවටත් පාරේ කාලය නාස්ති කිරීමට සිදුවීමයි. එසේම රටේ මහා ධනස්කන්ධයක් ඉන්ධන වෙනුවෙන් කැප කිරීමට මෙන්ම අසීමිත වාහන තදබදයක් මානේකර වායු දූෂණය කිරීමේ වගකීම යුක්තක බවට පත්වීමයි වාහන තදබදයේ අවම කිරීම පොලිසිය වගකීමක් වන බව සිතන බොහෝ පිරිසවලට අපිට පවසන්නට ඇත්තේ තමන් නිවරදිව වාහන ධාවණයෙන් පහසුවෙන් මේ අරමුණ සාක්ෂාත් කරගත හැකි බව හා විනය ගරුක නීති ගරුක දියුණු රටක් නිර්මාණය කිරීමට පුරවැසියෙකු ලෙස ඔබටත් දායක විය හැකි බවයි ආත්මార్థයේ අධහැර හෘද සාක්ෂියට එකඟ පුරවැසියෙකු වීම තුලින් හෙට ඇරඹෙන මන්තිරු නීතියේ නිසිපල රටට ලබා දෙන්නට සීලූ රියදුරන්ගේ කැපවීම අනාගත දේශීය අපේක්ෂා කරනවා. තමන් නිවැරදි වූහොත් රටක් නිවැරදි කළ හැකි බව සියල්ලන් සිහියේ තබා ගැනීම 2029 දශකය සියල්ලන්ගෙන් අපේක්ෂා කරන වගකීමක් යුතුයකමක්. නැවත අරමුණු මහා මග විනය අපි මෙතැනට යන්නේ කවදාද? 2020 සැප්තැම්බර් මාස 14 වනදා සිට මන්තිරු නීතිය නැවත ක්‍රියාත්මකයි. ඒ ඔබේ ජීවිත දේපල හා කාලය උදෙසායි. විනීතව රිය පදවමු. නිවැරදි මන්තිරුව භාවිත කරමින් මාර්ග තදබදය අඩු කිරීමටත් මාර්ග නීති ක්‍රියාවේ යෙදවීමටත් ශ්‍රී ලංකා පොලිසියට සහාය වන්න. මේ උත්සාහය ඔබේ යහපත වෙනුවෙන්මයි. රථ වාහන පොලිස් මූලස්ථානයේ නාගරික රථ වාහන පොලිසිය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි මෙම පියවර ගෙන තිබෙන්නේ. සමාජිකයන් නව දිනකගෙන් යුත් මෙම කමිටුව හෙට දිනේදී පළමු වට රැස්වීමට නියමිතයි. මහාචාර්ය ජීඑල් පීරිස් මහතා කමිටුවේ සභාපතිත්වය දරනවා. අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, අලි සබ්‍රි, නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, එස් වියලේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සිදොලවත් යන මහත්වරුන් එම කමිටුවේ අනෙකුත් සමාජිකයන් වනවා.
योजित विसिवनी आंडुक्रम व्यवस्था संशोधने पावतिन अडुपाडुगम हंधुनागणमीन अवश्य वेनस्काम योजना किरीमटाई मेम कमिटुव पत्कर तिबेन्नी එම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමටද නියමිතව තිබෙනවා. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට බලපාන්නේ කෙසේද යන සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන් ස්ථාන කිහිපයකදීම මෙලෙස අදහස් පළ කළා. පහුගිය සෙනසුරාදා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එකඟ වුණා ඒ 20 වෙනි සංශෝධනයේ දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. ඊට සමාන්තරව අගමැතිතුමා කමිටුවක් පත් කරලා තිබුණා ඒ 20 වෙනි සංශෝධනයේ නිවැරදි විය යුතු ඒවා සම්බන්ධයෙන් එතුමාව ලබන කැබිනට් රැස්වීමට පෙර දෙනුවත් කිරීම සඳහා. ප්‍රජාන්ත්‍රවාදී පැත්තෙන් සහ මව්බිමේ අනාගතයේ පැත්තෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලබා දුන්න ආදර්ශයේ ඉතාම විශිෂ්ටයි කියන එක තමයි අපේ අදහස. ගත රාජ්‍යයට 3/2 බලයක් තිබෙන අවස්ථාවක ජනතාවගේ ප්‍රසාදයේ උපරිම තිනවස්ථාවකත් ජනතා මතයට සංවේදී වෙලා යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපි ඉතාම සතුටුපත් වෙනවා. දැන් ඔබතුමන්ලා මේ කමිටු වාර්තාව යම් කිසි සාධනීය මට්ටමක් තිබෙනවා කියලා ඉදිරිපත් වුණොත් මේක සම්මත වීමක් සිදු වෙන්න පුළුවන්. කොපමණ කාලයක් විතර යනවද ඒක සම්මත වෙන්න? දැන් හෙට අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙන විස්තර සහිත මෙතෙක් දුරට ඉදිරිපත් වෙලා තිබෙන සියලුම විවේචන මත ගැඹුරින් අධ්‍යයනය කරන වැඩපිළිවෙලක් තමයි අපි හෙට කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි රැස්වලා සාකච්ඡා කරනවා ඒ නව දෙනා. එතකොට ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය අපි අතිගරු අගමැතිතුමාට අගෞරවදම අපි එතුමාට වාර්තා කරනවා. මෙන්න මේක අපි සාකච්ඡා කළා, අපේ අදහස මේකයි. ඊළඟට බදාදා තියෙනවා කැබිනට් මණ්ඩලයේ රැස්වීම. එතකොට අපිට අවස්ථාව ලැබෙනවා බදාදා කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට. අගමැතිතුමා පත් කරපු කමිටුව රැස් වුණා, සාකච්ඡා කළා. අපේ නිගමන මේවයි. ඇත්තටම ඔය කියන ව්‍යවස්ථාව කවුද හැදුවේ? මේ රටේ කිසිම ව්‍යවස්ථාවක් මම හිතන්නේ තනි පුද්ගලෙක් හැදුවා කියලා. ඒක සාමූහික ප්‍රයත්නයක්. බොහොම ව්‍යාකූල සංකීර්ණ වැඩපිළිවෙලක් නේ ආණ්ඩුකර ව්‍යවස්ථාවක් හදනවා කියන එක. අපි පැහැදිලිව ජනතාවගෙන් ඉල්ලුවා 3/2 බලයක් අපිට ලබා දෙන්න කියලා. මොකක් සඳහාද? රට පාලනය කිරීමට 3/2 බලයක් අවශ්‍ය නැහැ. 3/2 බලය අවශ්‍ය උනේ මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා. ඇති නැති පරතරය නැති සමාජයක් තම පැතුම බව අමාත්‍ය වාසුදේව නානායකාර මහතා පවසනවා. රන්දපුර මාරපන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වැසිකිලි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මේක තමයි පන්ති ભેදේ අතාරේ. මේ අනුව තමයි මුළු රටේ හැම දෙයකම අයිතිවාසිකම් බෙදෙන්නේ ඡන්දේ දී අර. මෙන්න මේකට උත්තරයක් හොයමින් තමයි මගේ ජීවිතේ මම අද වෙනකන් ඇවිත් තිබේ. මගේ වයස අවුරුදු 81යිද? අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතේ හොයාගෙන. මේ ඇති නැති පරතරය පියවන අනාගත. කවදාමට හමු වෙවිද දන්නේ. ඊට පෙර මම සමුගන්න පුළුවන්. මට කොච්චර ජලය පිළිබඳ මං ආවේශයකින්ද ඉන්නේ කිව්වොත් අපේ කාන්තාව මට ඔක්කොම පේන්නේ දිය කිඳුරියෝ. පැමිණ සිටි ජනතාවගේ විනෝදය වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී ගීතයක්ද ගායනා කළා. kiyala acharnaya adalanne melo ke vatalaya vanse kulabe te no ave pamuna o vatalaya මධ්‍යම කඳුකරයේ ජලාශවල භූචලන වාර්තා නිරන්තරයෙන් ලබා ගනිමින් විශ්ලේෂණ සිදු කරන බව වික්ටෝරියා ජලාශය භාර නියෝජ්‍යාධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය මහතා පවසනවා. මහනුවර, හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශවල භූකම්පන පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඒ භූකම්පන 4ක් සිදු වුණා වුණත් ජනතාවට දැනෙන භූකම්පන 2යි සටහන් වෙලා තියෙන්නේ. ඔය අපගේ උපකරණවල සටහන් වුණ තොරතුරු සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් අපසපස් කරලා මහලි අධිකාරියේ ඉහළ අධිකාරියට දීලා තියෙනවා. එය විශේෂඥයන් විසින් විශ්ලේෂණය කර යම් තීරණවලට එළඹෙන්න නියමිතයි. මේ වේල්ලේ සවි කරලා තියෙන 2000කට ආසන්න උපකරණ විශ්ලේෂණය කරමින් අපි ඉදිරි සති දෙක දිනයක් හැර දිනයක් ඒ දත්ත තොරතුරු එක්රැස් කරමින් සහ විශ්ලේෂණය කරමින් ඉන්නේ මේ දිනවල.
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට නීති විරෝධී ලෙස මෙරට මෙතර ගැනීමට උත්සාහ දැරූ කහකැබිලි කිලෝ දහසක් ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතා අනාරක්ෂිත ආකාරයෙන් පාපැදියක් පැද ගිය පුද්ගලිකු සම්බන්ධයෙන්ද වාර්තා වුණා. तमिलनाडु मंडपम वेदाले प्रदेशेदी सगकरवन अत्तरंगुट गिन तिबेन्ने कहतोगे लोड़ातेकट पटवा मुहुदु वेरलेट रगने मिन्सिटियदी एम कहतोगे मन्नारमट रगनेमट सलसुम करतिबुना वेडिमेल्त अल्विकिरीम सदहा कहतोगे मुहुदु मार्गेन मिरटट प्रवाहने किरीमट सलसुम करतिबु बव इंदिय वेरल आरक्षक निदहरें सदहान करतिबेनवा दक्षिण अतिवेगी मार्गे बिलियत्त प्रदेशेदी खतरकम सिट कोलंब दिशट पेमिनेन मंतीरुवे प्रतिविरुद्ध दिशट किसियां पुत्कलेकु पापदियाक पेदेन आकारे वीडियोवक सटहन वेतिबुना मेतर मार्विले लांसिकाम बुहुदु वेडलेट तल्मसुकुगे सुर्राक गोडगा साथिबेनवा मासेकट पमन पेर तल्मसा मियान्नट अतिबावट विश्वास करन बवाय हलावत सहकार दीवर अध्यक्ष अनुर जयसेकर महता प्रकाश कले नवक गटीमेन मेम सत्वया मियान्नट अतिबावट अनुमान करनवा समकिन स्वाधीन रूपवाहिनी रात्रि नव ऐति प्रधान प्रवृत्ति विकाश अदट अवसान ओबट शुभ रात्रि आई बोन